constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිටි හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි මාස 8 වනදා පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පොදු අපේක්ෂකයා ලෙසින්. ඉන් ඡන්ද 62,17,162ක් ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දුරේට පත් වුණා. දුරේට පත් වී තෙවසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් මෙරට ඉදි වූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහ කන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය අද ජනතා අයිතියට පත් කෙරුණා. එහි මංගල දේවර මුදාහැරීමේ මංගල්‍යය අද පැවතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද සහභාගීත්වයෙන්. නිකුත්වන දේවර සමරු පලකේ විවෘත කිරීමෙන් අනතුරුව සුබ මොහොතින් මංගල දේවර නිකුත් කිරීම සිදු කෙරුණා. මේ මලින් මේ දියවර පුදන ආකාරය, මලින් මේ දියවරට හරසර දක්වන ආකාරයයි අප ගුවනේ දකින්නේ. සුදු පැහැයෙන් ජලාශයේ මංගල දියවරින් ලබාගත් පැන් කල 8ක් අනුරාධපුර ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වෙත පූජා කිරීම සඳහා මෙහිදී වෙන් කරගනු ලැබුවා. පිරිත් පේ කරන ලද පැන් කල 7ට පිච්ච මල්ලෙක් කරනවා ජනාධිපතිතුමන් විසින්. ව්‍යාපෘතිය සාර්ථකව නිම කළ බව සඳහන් විශේෂ සන්නස්පත්‍රය එම ඉදිකිරීම් සිදු කළ චීන සමාගමේ නිලධාරීන් සහ චීන තානාපතිනිය විසින් ජනාධිපතිවරයා වෙත බහර දීමද මෙහිදී සිදු වුණා. මේ ජනතා අයිතියට පත් කිරීමත් සමග මීට දශක 4කට පෙර අද වැනි දිනක පොල්ගුල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ සමාප්තියද සනටුහන් කෙරෙනවා. උතුරු මැද වයඹ හා නැගෙනහිර පළාත්වල ගොවිබිම් අක්කර 103කට මෙන්ම 103ක පමණ ජනයාගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය අරමුණක්. ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 25ක විදුලි බල ප්‍රමාණයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමටද නියමිත අතර විදුලි ජනන කටයුතු සඳහා ටර්බයින් ක්‍රියාත්මක කිරීමද ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණා. 3 වසරේ මෙය ජනතා අයිතියට පැවරීමට නියමිතව තිබුණත් 2013 වන විට මොරගහ කන්ද ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ නිමාව සන්තුහන් කින්න උත්සවය පැවතුනේ පොල්ගොල්ලේදී. 76 ජනවාරි 8 වෙනිදා පොල්ගොල්ලෙන් ජලය රජරටට හැරූ ඒ උත්සවයට මමත් පාරේ යන බස් එකක නැගලා ඇවිල්ලා මේ වෙල්ලේ අයිනකට වෙලා ඒ උත්සවය දා බලාගෙන හිටියා. 1994 චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධූරයට පත් වෙන මැතිවරණ ව්‍යාපාරයේ එතුමිය පොළොන්නරුවට පැමිණි වෙලාවේ මගෙන් ඇහුවා, "මෛත්‍රී, මේ රැස්වීම මොනවද ජනතාවට කියන්න විශේෂ කරුණු" කියලා. මම කිව්වා, "මැඩම්, මොරගහ කන්ද අපි ආපු ගමන් කරනවා කියන්න" කියලා. එතුමියගේ කතා විදිය එතුමිය කිව්වා. එහෙත් ඒ කාලය තුල මේ සිහිනේ සැබෑ වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සමග රජරට ගොවීන් ප්‍රමුඛව ජලයහිල්ලා හඬන මහා දුක් කඳුළු කතාව ගැන මම එදා කිව්වා. රුපියලක්වත් නැතුව මොරගහ කන්දට මුල්ගල් තිබ්බා. ඒ අවුරුද්දේ මම මුලින්ම ජපානයේ ජයිකා ආයතනය සමග සාකච්ඡා කරලා ව්‍යාපෘති සඳහා මුදල් දෙන්න මා සමග එකඟ වෙලා ලිපි ලේඛනයේ සඳහා ඉදිරිපත් කළා. ඒවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා. චීනයේ සමාගමක් සමග මම සාකච්ඡා කරලා මම රජයට ඉදිරිපත් කළා. ඒ යෝජනාත් ප්‍රතික්ෂේප වුණා. ඒ වගේම අවුරුදු 16ක් ඉංජිනේරු මහත්තුරුත් එක්ක වැඩ කරපු මට හදිසියෙම දොස්තර මහත්තුරු බාර දුන්නා. මේ අද අපි කළ උත්සවය අපිට කරන්නට පැහැදිලිවම නියමිතව තිබුණේ මීට අවුරුදු 5කට පෙරයි. එහෙත් මේ රටේ දේශපාලනයේ ඛේද වාචකය ජලය ලබා ගන්න ජනතාවට අවුරුදු 5ක් ගත වුණා. කීප දෙනෙක් මට යෝජනා කළා මොරගහ කන්ද ජලාශයට අපි නමක් යොදමුයි කියලා. මේ රටේ ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවරේ මානවවාදියෙක් 1994 මා නියෝජ්‍ය ඇමතිවරයා විදිහට මොරගහ කන්ද ව්‍යාපාරයේ වැඩ කටයුතු පිළිබඳව කටයුතු කළ අවස්ථාවේ මහා කැලෑවේ මාත් සමගේ කැලෑවට ඇතුල් වෙලා සිතියම් අරගෙන ඒවා පෙන්නමින් මෙතන තමයි වේල් ඉදි කරන්න ඕනේ, මෙතනින් තමයි මේ ඇලවල් යන්න ඕනේ උපදෙස් දුන්න ආචාර්ය ANS කුලසිංහ මැතිතුමාගේ නමින් මොරගහ කන්ද ජලාශය නම් කළ යුතුයි කියලා මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. රාජගිරිය මන්සන්දියේ පැවති දැඩි රථවාහන තදබදයට පිළියමක් වශයෙන් ඉදිකෙරුණු රාජගිරිය ගුවන් පාලම අද ජනතා අයිතියට පත් කෙරුණා.
මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසානයේ අවසන් කිරීමට නියමිතව තිබුණද ජනතාවගේ අවශ්‍යතාව උදෙසා එහි කටයුතු කෙටි කාලයකදී අවසන් කෙරුණා. එ අනුව අද පෙරවරුවේ යෙදුණු සුබ මුහුතින් සර්ව ආගමික ආශිර්වාද මන්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ගුවන් පාලම ජනතා අයිතියට පත් කෙරුණා. දිගින් මීටර් 534ක් වන ගුවන් පාලම ඉදිකිරීම සඳහා වැය වූ මුළු මුදල රුපියල් මිලියන 4700ක්. මේ යහපාලන ආණ්ඩුවක් යටතේ විශාල කර්මාන්තකරණයක්, සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමක්, සේවා අංශය දියුණු කිරීමක්, කෘෂිකර්මයේ ධීවර කර්මාන්තේ නවීකරණයක් ආරම්භ කරලා තියෙනවා. මේ සියල්ල කරන්නම යටිතල පහසුකම් වුවමනයි, මහා මාර්ග වුවමනයි, විදුලි බලය වුවමනයි, ජලය වුවමනයි. අන්න අපි දැන් මේ අවුරුදු දෙකේදී සැලසුම් සහගතව ඒ වැඩ කටයුතු කරලා තියෙනවා. මේ පාලම විවෘත කරන ඓතිහාසික අවස්ථාවේ මා ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා මාදුළුවාවේ ශෝභිත ගෞරවනීය ස්වාමීන් පාදයන්න් වහන්සේ මේ ජනවාරි යට පරිවර්තනයේට විප්ලවයට නායකත්වය දුන්න ප්‍රමුඛ නායකයෙක් උන්වහන්සේ. ඒ නිසා අපි මේ ගුවන් පාලම මාදුළුවාවේ ශෝභිත හිමිපාණන් වහන්සේ නමින් නම් කිරීම සුදුසුයි කියන එක මම යෝජනා කරනවා.